අද අපි මේ විදිහට කැලණි විශ්වවිද්‍යාලයේ පරිසරය තුළදී විරෝධතා බැනරයක් සහ ශිෂ්‍ය ප්‍රශ්නමක් අත්සන් කරන්න හේතුව තමයි අපි දන්නවා මේ මොහොත වෙද්දී කැලණි විශ්වවිද්‍යාලයේ මහා සංගමේ සභාපති සහෝදරයාත් ඒ වගේම සිව්වන වසර කණ්ඩායම් නායක සහෝදරයෙකුත් දැන් දින 150ක් වෙනවා අභූත චෝදනා ගොනු කරලා බන්ධනාගාරගත කරලා. පහුගිය ජනවාරි 2 වෙනිදා තලංගම පොලිසිය විසින් පොදු දේපළ පනතින් අතරන් ගොඩ අරගෙන බන්ධනාගාරගත කරාට පස්සේ අපි බොහොම පැහැදිලිව කිව්වා මේ ශිෂ්‍යයන්ට අදාළව ව්‍යාජ නවකත චෝදනා ගොනු කරමින් අතරන් ගොඩ ගැනීමේ ආණ්ඩුවේ සැලසුමක් තියෙනවා කියලා අපි ජනවාරි 2 වෙනිදාම කිව්වා. අපේ වෙනුවෙන් පෙනී සිටපු නීතිඥයෝ පවා ප්‍රකාශ කරා මේ ආණ්ඩුවේ මර්ධන හස්තය තියෙන්නේ වසන්ත මුදල කියලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අතරන් ගොඩ ගත්තා වගේම පොදු දේපළ පනත් වලින් අතරන් ගොඩ ගන්නවා වගේම මේ ශිෂ්‍ය නායකයන්ටත් අදාළව නවකවද පනත් පාවිච්චි කිරීමට ආණ්ඩුවේ සැලසුමක් තියෙනවා කියලා අපි බොහොම පැහැදිලිව කිව්වා. ඒ වගේම තමයි පොදු දේපළ පනතෙන් අතරන් ගොඩ ගත්ත තලංගම පොලිසියෙන් පොදු දේපළ පනතෙන් අතරන් ගොඩ ගත්තට පස්සේ නැවත මහර බන්ධන මහර අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නවකවද චෝදනා යටතේ අතරන් ගොඩ අරගෙන දැන් දින 150ක් ගත වෙනවා. මේ සිදුවීමට අදාළව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු තිදෙනෙක්ගෙන් සැදුම්ලත් පරීක්ෂණ කමිටුවක් පරීක්ෂණයක් පවත්වා ඒ වාර්තාව මේ වෙනකොට එළියට දාලා තිනවා. ඒ වාර්තාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ සිදුවීම කිසිසේත්ම නවකවක් සිදුවීමක් නෙමෙයි. මේ සිදුවීම ශිෂ්‍යයන් දෙපිරිසක් අතර ඇති වූ ප්‍රශ්නයක් මිස මේකෙ කිසිම නවකෝදයක් නැහැ කියලා ඒ පරීක්ෂණ කමිටු වාර්තාවෙන් බොහොම පැහැදිලිව පිළිතරව කරලා තියෙනවා. එහෙම තියෙන වටපිටාවක තමයි මේ මොහොත වෙද්දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඒ වගේම ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවත් එකතු වෙලා ජනතා මුදලින් නඩත්තු වෙන නීතිපති දෙපාර්තමේන්තුවත් එකතු වෙලා පහුගිය අරගලයේ මැදිහත් වීම නිසා පහුගිය අරගලයේ කාලේ ජනාධිපති මන්දිරයේ ශිෂ්‍යයන් විසින් අරගල කරුවන් විසින් අත්පත් කර ගැනීමේදී මේ ශිෂ්‍යෝ දැවැන්ත කාර්යභාරයක් මේ අරගලයේ ඇතුළේ ඉෂ්ට කරා කියන පදනමින් ඒ වගේම තමයි පහුගිය දවස්වල ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් දිවිච්ච මහජන අරගලවලදී මිනිස්සු සංවිධානය කිරීමෙන් මේ ශිෂ්‍යෝ ප්‍රමුඛ බලේ කාර්යභාරයක් ඉෂ්ට කරා කියන පදනමින් තමයි එදා ගම්පහ මහා අධිකරණයේදී මේ නීතිපති දෙපාර්තමේන්තුවේ අපදීපට විරුද්ධ වෙන්නේ. අපි දන්නවා පහුගිය කාලේ නීතිපති දෙපාර්තමේන්තුවේදී ජෝස්ටන් ප්‍රනාන්දුලාගේ අධිචෝදනා ඉල්ලාස් කරගන්නවා. ඒ වගේම තමයි වාස් ගුණවර්ධනලාට දාලා තිබුණු අධිචෝදනා ඉල්ලාස් කරගන්නවා. මෙන්න මෙහෙම තිබිච්ච වටපිටාවක තමයි දැන් තවමත් බන්ධනාගාර ගත කරමින් තාම නඩු දිනයක්වත් නොමැතිව බන්ධනාගාර ගත කරලා තියෙන මේ සහෝදරු. ඒ නිසාම තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට අපේ විරෝධතාවය ප්‍රකාශ කරන්නත් මේ විශ්වවිද්‍යාලය ඇතුලේ කිසිම නවකෝදයක් නැහැ කියන එක ඔප්පු කරලා පෙන්නන්නත් තමයි මේ විදියට දින 150 සම්පූර්ණ වෙන මේ අද දවසේ අපි අද මේ විරෝධතා බැනරයක් අත්සන් කරන්නේ. ඒ වගේම අපි ලෑස්ති ළඟට මේ විරෝධතා බැනරයත් එක්ක විශ්වවිද්‍යාලය තුළින් පටන් ගත්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් නුවර පාර දක්වා රැගෙන යන්න දාලා මැදිහත් වීම කරන්න අපි ලෑස්ති කියන පණිවිඩේ අපි අද කියනවා. ඒ වගේම අපි නීතිපති දෙපාර්තමේන්තුවටත් ඒ වගේම තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවටත් බොහොම පැහැදිලිව කියනවා මේ වසන්තලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතෙන් අතරන් ගොඩ අරගෙන මර්ධනය කරන්න බැරි වෙච්ච එකේ ඊළඟ පුරුක්ද මේ ගේන්නේ කියන ඊළඟ පුරුක් නම් මේ ගේන්න හදන්නේ ඒ මර්ධනයේ හස්තයට අපි බය වෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි කියන්නේ. ඒ වගේම අපි ආණ්ඩුවට බොහොම පැහැදිලි පණිවිඩයක් කියනවා මර්ධනය කරලා නම් මේව නවත්තන්න හදන්නේ. අපි කියනවා ඉතිහාසය දිහා බලන්න ඉතිහාසයත් අරන් බැලුවට පස්සේ ඔය විදිහටම මර්ධනය කරලත් සමූල ඝාතනය කරලත් නැවත නැගිටපු ව්‍යාපාරයක් තමයි ශිෂ්‍ය ව්‍යාපාරය කියලා කියන්නේ. මේ සහෝදරුන් නිදහස් කරගන්නකම් අකණ්ඩ මැදිහත් වීම ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට කරනවා කියන මතක් කිරීම අපි අද කරනවා. කැලුම් සහෝදරය ඒ වගේම දිල්සාන් සහෝදරයා සිරගත කළ දවස් 150ක් වෙලා තියෙනවා. හැබැයි තවමත් කැලුම් සහෝදරයට දිල්සාන් සහෝදරයට අපදින්න අදාළ
මැදිහත් වීම කරන්න පාලකයෝ සූදානම් නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහලා මේ වෙනකොට මේ කරගෙන යන්නේ සැලසුම් කරගෙන යන්නේ කැලුම් සහෝදරයා දිල්සාන් සහෝදරයා සිරගත කරලා තියාගෙන ශිෂ්‍ය ව්‍යාපාරේ අඩපණ කරන්න, ඒ වගේම තමයි අන්තරයේ, ඒ වගේම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යංගමයේ අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් තමයි මේ වෙනකොටත් දැන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. මොකද කැලුම් සහෝදරයා දිල්සාන් සහෝදරයා කියලා කියන්නේ පහුගිය කාලේ ගෝල්පේ සරගලයේදී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා ජනතාව සංවිධානය කරමින් ජනතාව පාරක අරගෙන ඇවිල්ලා මෝටාබේ රාජපක්ෂල ඇතුළු මේ ආණ්ඩුව දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න අදාළ කරන මැදිහත් වීම කරපු ශිෂ්‍ය නායකයෝ දෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ වෙනකොටත් කැලුම් සහෝදරයව දිල්සාන් සහෝදරයව බොරු චෝදනා දාලා නවකවද චෝදනා දාලා සිරගත කරලා තියාගෙන ඉන්නේ. දැන් මේ වෙනකොටත් ආණ්ඩුව ලෑස්ති වෙනවා මේ සහෝදරවරුන්ට අප දෙන්න අදාළ කරන මැදිහත් වීම කරන්නේ නැතුව නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති ඇතුළු පිරිස මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙමින් යනවා. දැන් නීතිපති කියන්නේ මොකද්ද? පහුගිය කාලේ අරගලයට මේ දෙන්න සම්බන්ධ වෙලා තිබුණා. ඒක නිසා මේ දෙන්නට අප දෙන්න බෑ කියලා තමයි කියන්නේ. එතකොට අපි අහනවා සාමාන්‍යයෙන් නීතිය තමයි මිනිමෙරුමක් කරපු කෙනෙකුට උනත් මාස 3කින් අප දෙනවා. හැබැයි දැන් දවස් 150ක් වුණා. තාමත් මේ සහෝදරවරුන්ට අප ලබා දෙන්න අදාළ කරන මැදිහත් වීම කරන්න නීතිපති සූදානම් නැහැ. එතකොට නීතිපති මේ ඉෂ්ට කරන්නේ කාගේ වමනාවද? නීතිපතිට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ අර රනිල් වික්‍රමසිංහලාගේ වමනාව ඉෂ්ට කරන්න. එතකොට රනිල් වික්‍රමසිංහලා දැන් මේ වෙනකොට ගන්නවා ඉස්සරහට IMF එකේ ණය අරගෙන IMF එකත් එක්ක තියෙන ඝනදෙනුත් එක්ක කොන්දේසි ඉෂ්ට කරන්න වෙනවා. ජනතාවගේ වැටු කපන්න වෙනවා, විශ්‍රාම වැටු කප්පාදු කරන්න වෙනවා, මර්ධනීය දියත් කරන්න වෙනවා, පණුමිල වැඩි කරන්න වෙනවා, රෝහල් වල තියන රෝහල් පෞද්ගලීකරණය කරන්න වෙනවා, අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන්න වෙනවා. මෙන්න මේ කියන සැලසුම් ක්‍රියාත්මක කරනකොට අනිවාර්යයෙන් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය පාරට බහින බව ජනතාවත් එක්ක හිට ගන්න බව රනිල් වික්‍රමසිංහ දන්නවා. ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහ ශිෂ්‍ය නායකව මර්ධනය කරමින්, ශිෂ්‍ය නායකව දඩයම් කරමින් මේ වෙනකොටත් අන්තරය අඩපණ කරන්න, ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්නේ. එතකොට අපි